සීඑල්සී රන් ණය. හදිස්සියට පරිස්සම් ණය. සිනසුරාදට ප්‍රියුර්ථයි. දිනෙන් දින වෙළඳ පොලේ එළවලු මිල ගණන් ශීක්‍රෙන් නිහල යන පසුබිමක මෙවන විට ලොකු ලුණු මිලද ඉතා ඉහළ අගයක පවතිනවා. වෙළඳුන් පවසන්නේ ආනෑනේ සීමා වීමත් පොහොර නොමැති වීමෙන් ලුණු අස්වැන්න අඩු වීමත් මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි. අද ලුණු මිල බලන්න රුපියල් 80කින් වැඩිනේ. ඊ 180කට ගත්ත ලුණු අද 270 මිටියනවා. සිල්ලර රුපියල් 280ක්වත් තිබුණයි. අද අපි නන්නත් ආවේ මාමාගේ වැටුණා වගේ තමයි. 270යි 285යි ඉන්දියනක 250යි මේ ටර්කි එකක් යනවා 250යි පකිස්තානයේ 250යි මේව බඩු හිගයි මේ ඩොලර් අරබෝදේ ඉඳ බඩු නැහැ. බඩු නැහැ. අපිට ඩොලර් නැහැනේ. ඩොලර් නැති හින්දා දැන් අපි බඩු වෙන්න පරක් වෙනවා. පරාය ඇතුළේ බඩු දිනනවා එන්න දවස් 10 15 පරක් වෙනදා ඩොලර් ගියන් පස්සේ මේට අපි රිලීස් කරන්නේ. අද බීලෝනු 280යි නැවක් ආව නැහැ පරක්කු කියලා මිල වැඩි කරලා තියන්නේ 40 රුපියස් ඩියුටි ටික අයින් කරා නම් මේක අඩු වෙනවා නිකන් මිනිසුන්ට මිලත් කියන්න බෑ දැන් අද වෙනකොට ආරම්භිත ආර්ථිකයේ ලුණු කිලෝ එකක් 350ක් විතර වෙනවා පාට දෙක මිලෙන් ඊයේ රුපියල් 80ක් 90ක් විතර වැඩිලා තියෙනවා කොහොම 340 අද තත්ත්වයේ ඊයේ තත්ත්වයේ ඔක්කොම 323 දෙසැම්බර් අග වෙනකොට මේ මිල මෙහෙම තියෙන එකක් නැහැ තවත් ඉහළ මිලක් යයි කියලා තමයි මම හිතන්නේ ආර්ථික මධ්‍යස්ථානවල එලෙස ලොකු ලුණු මිල ගණන් ඉහළ මට්ටමක පවතිද්දී පිටකොටුවේ ආනයනික ලොකු ලුණු වල මිල දක්ුණේ මෙලෙසින් බීලුණු මිල තිබ්බ 130ට දැන් ඒක 290යි මේ අතරවාරයේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් ලබා දීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එකඟ වූ බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. සහල්, පරිප්පු, සීනි, අර්ථාපල් සහ ලොකුලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අසුරා ඇති බහලුම් රසක් වරායේ සිරවී ඇති බවත් කඩිනමින් ඩොලර් නිකුත් කළහොත් එම භාණ්ඩ නිදහස් කර ගැනීමට හැකි බවත් එම සංගමයේ නියෝජිතින් අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා මහබැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.